ඔන්න ඉතින් මම වෙනද වගේම ටැක්සියක් අරගෙන ඒකෙන් දැන් යන ගමන් ඉන්නේ වටපිට තියෙන බිල්ඩින් ටිකත් බලාගෙන වාහන ටිකත් බලාගෙන මම ආසම තැනට යන්න ඉවසILLක් නැතුව මේ බලන් ඉන්නේ ඔයාලා දැන් බලන්න මැති මම යන්න ආසම තැන කොතනද කියලා මම අද යන්නේ ෂාජා අල්කාන් බීච් එකට කවුරු හරි කෙනෙක් මගෙන් ඇහුවොත් යන්න ආසම තැන කොතනද කියලා මම පෙන්නන්නේ බීච් එක මගේ වීඩියෝස් කරන්න කෙනාට වෙනම තැනක් ගත් දෙන්න ඕන මාත් එක්ක වීඩියෝ කරනවට මොකද මම පිස්සෙක් වගේ හැම තැනම දුවන එක තැනකවත් ඉන්නේ නැහැ මේ තමයි මගේ YouTube channel එකේ නම ඩේවිඩ් අයෂා මාව subscribe කරලා නැති කට්ටිය subscribe කරන්න ආපු ගමන් මේ ඇඳුම පිටින්ම මුහුදට පැන්නා. ඇත්තටම මම සන් ක්‍රීම් එකකුත් අරගෙන ගියේ ඇඟේ ගාගන්න කියලා. ඒක ගාගන්නවත් මට මතකයක් තිබ්බ නැහැ. ගෙදර ආවට පස්සේ තමයි මතක් වුණේ. අනේ සන් ක්‍රීම් එක ගෑරෙත් නැණී කියලා. මොකද ගෙදර එද්දි කට්ට කළු වෙලා ආවේ. ඔන්චිලි චිලි චිල්ල මලෙයා. වැල්ල දිගට නෙල්ලි කැලෙයා. ඔන්චිලි චිලි චිල්ල මලෙයා කියලා ඇති වෙනකන් හොඳටම ඔන්චිලි පැද්දා. මේ තියෙන්නේ ලස්සනම ලස්සන අල්කාන් බීච් එක ගොඩාක් ෆොරිනර්ස් ලැවිලා හිටියා මමත් ඉතින් මගේ ෆිටෝන් එක දාගෙන ලෝක ප්‍රසිද්ධ පිහිනුම් ශුරිකාව දැන් බීච් එකට බහින්නයි යන්නේ ඇත්තටම ලැජ්ජාව බෑ පොඩි ළමයි හිටන් මුහුදු මැදට ගිහිල්ලා හිටියා මම විතරක් මේ උළුදු වඩේකුත් අරගෙන පීනන්නත් බැරුව පාවි පාවි හිටිය ලැජ්ජාව බෑ මම ඇත්තටම ෂවරකෙන් ආද්දි උනත් මෝන්ට වතුර වැටෙද්දි මට හුස්ම ගන්න බැරි වෙනවා වගේ වෙනවා මං හිතන්නේ මං මැරෙයි කියලා හවස් එන්නත් ළඟයි හොඳටම නාගත්ත ඇති වෙනකම්ම වතුර සෙල්ලම් කළා දැන් ඉතින් ගොඩටලා ඉඳගෙන ඉන්නවා අඟ පුරාම වැලි ඔන්න ඉතින් මම පොඩි වැඩක් කරන්න යන්නේ මම මොකද්ද හදන්න යන්නේ කියලා බලන්න
ටන්ටනම්. ලස්සන දියුකී දුරියත් හදලා ඉවර වෙලා මම ආයෙත් මුහුදට පයනවා. ඉතින් එක විදිහකට ඉඳගෙන ඉන්න බෑ. වැල්ල සිමින රැල්ල අපට මෙහෙම කියනවා, අදට වඩා එළිය හඳක් හිට පායනවා. දෙතුන් දවසේ කන්න නැතත් සෝක නැහිතේ, විනෝද වීලක්ගෙන දෙයි මුහුදු ජීවිතේ. ලලයි ලීලයි ලයි සිසිලයි සුළඟයි, ලලයි ලීලයි ලයි ලලලා ලලලා කියලා වතුරට වෙලා මං ජොලිය ඉඳගෙන හිටියා. කොහේ ගියත් මට ඉතින් නට් එකක් සෙට් වෙනවා කියලා ඔයාලා දන්නවනේ. මේ ඉන්නේ මට බීච් එකේදී හම්බෙච්ච චූටි නට් එක. අනේ හරි කියුට්. එයත් එක්කත් ගොඩාක් වෙලා සෙල්ලම් කර කර හිටියා. මම යන්න හදද්දී යමට යන්න දුන්නේ නැහැ. ඉතින් මං හොරෙන් තමයි ආව දාලා ආවේ. එයා කියන දේ මට තේරෙන්නේ නැහැ, මං කියන දේ එයාට තේරෙන්නේ නැහැ. දැන් තමයි හොඳම ටයිම් එක. ඔන්න ඉතින් මගේ මහත්තයා මට කැම ටික සප්ලයි කරන ගමන් ඉන්නේ. දැන් ඉතින් වැඩේ දෙන්නයි තියෙන්නේ. ඇත්ත තමයි, සංග්ලාස් එක දාගෙන කොහෙද ඉතින් මට හරියට සන්සෙට් එක පේන්නේ. අඳුරි වගේ එන පේන්නේ. අයියෝ මම වගේ ගොනේ. වෙරළ කොනක හිඳ බලා හිඳින්නම් ඔබ එන මග මා පවන් සැලි. පෙර දිනයක අප හමු තැන හිඳ වෙන්වන්නට මුණ ගැසෙමු යලි කියලා මතක් වුණා මට මේ වීඩියෝ කෑල්ල දකිද්දි. හතට වන්න හතට මේ ඔංචිල්ලා ගාවට හුඟක් ෆොරෙනස්ලා එනවා ෆොටෝස් ගහන්න. ඉතින් ඒ කට්ටිය එහෙට මෙහෙට වෙනකන් ඉඳලා ආය ඔංචිල්ලාව අල්ලගත්තා. දැන් ඔංචිල්ලාව තියෙන මගේ බාරේ. මම පැය භාගයක් විතර ඔංචිල්ලාව පැද්දා. මං ඔයාලට මේ බීච් එකේ නම කිව්වට මට මේ බීච් එක ගැන විස්තර ටිකක් කියන්න බැරි වුණානේ. මේක ප්‍රයිවට් බීච් එකක්. ඉතින් ඔයාලා මේකට එන්ට්‍රස් වෙනවා නම් ටිකට් එකක් ගන්න ඕන. ටිකට් එක දිරම් 10ක් වෙන්නේ. ඉතින් ඔයාලත් ෆ්‍රී ටයිම් එකක් තිබ්බොත් මෙතෙන්ට ඇවිල්ලා යන්න අමතක කරන්න එපා. මෙතන ගොඩාක් ලස්සන ප්ලේස් එකක්. ඒ වගේම සේෆ්ටි පැත්තෙනුත් ගොඩාක් හොඳයි. මොකද මෙතෙන්ට ලයිෆ් ගාඩ්ස්ලා දාලා ඉන්නේ. ඉතින් කිසිම දෙයකට බය වෙන්න ඕනේ නැහැ. ඔයාලා ඇවිල්ලා ඇති තරම් එන්ජොයි කරලා යන්න. මම හිතන විදිහට අපේ ජීවිතේ විඳින්න අපිට මහා ගොඩක් සල්ලි තියෙන්න ඕනේ නැහැ. අපිට තියෙන්නේ කීයද, ඒකෙන් අපිට කොහොමද විනෝද වෙන්න පුළුවන්, ඒක තමන් විසින්මයි හදාගන්න ඕන. ඉතින් ඔයාලා ජීවිතේ විඳින්න. ගන්නවා ඉතින් මම හිතුවා ගන්න නැහැ. හරි හරි මේ හිටගෙන ඉන්න පුළුවන් අය.
වැඩ කරන්න නම් වැඩ කරගන්න. හරිද ඕක කරන්න කලින්? ආ හරි ඉවරයි යා. හරිද?